Charit, congratulations on your maiden 50. Charit can hear me, right? Yeah, I can hear you. Yes. Charit, danaganna kemathi Charit, match ekak paradune ape tactics inda da antima overs daayedi api dakkena kisima yoker panduwak wat bowl karanawa fast bowlers la ita amthara sandakan ge over daaya lakunu ochara lakunu walata giilla oyage perspective ekak anuwa koyeda attatama api waradune ada match ekage Charit. නැත්තට මුලින්ම පොඩක් කනගාටුයි රිසල්ට් එක ගැන හැබැයි හිතනවා දිනන්න තිබ්බ කියලා අපිට වැරදුනේ මං හිතන්නේ වැරදින්න කලින් ඇත්තටම අර ලෝඩ් එකේ බැට්ස්මන්ලා දෙන්න හොඳටම බැට් කරා ඉතින් ඒකලුන්ට දැන් මුලින්ම ක්‍රෙඩිට් එක යන්න ඕන අපේ බෝලර්ස්ලට මං හිතනවා තව හොඳට කරන්න තිබ්බා කියන්නේ වනිඳුර තව ටිකක් සපෝට් කරා නම් තව විකට් එකක් දෙයක් කවුරුරි අරන් දුන්නා නම් මේක මීට වැඩිය වෙනස් කතාවක් වෙන්න තිබුණා සචින් Piris, you can ask your question. Oh, Asalanka, me then me one Lakshan Sandhyan Panduwar Dahayam Kriyatmak Karaddi kene Nayakayage Adahasa Anumodayeka Giye Naththam Kridagarin Adahasa Kavada Sandhyan Panduwar Dahayam Kriyatmak Karanna Kiyala Mokada Chamika Koraratta Dananjaya Desilla Hondatama Pandiya Yawapu Welawaka Egulanta Panduwar Ithire Thibba Gasunshana Karatta Ithire Thibba Sandhyanta Giye Mona Hetuwak Nisa Kiyala Dawa Hitanna ඇත්තම මේ කැප්ටන් ඩිසිෂන් එක ඉතින් මං හිතන්නේ සඳගෙන ගහන්නේ පන්දු යවන්නේ කිදිරි ඉතින් පන්දු යවන්නේ කුණාම තමන්ගේ වල 10 පන්දු යවන්න ඕනේ ඉතින් මං හිතන්නේ ඒක තමයි ප්‍රධාන හේතුව වෙන්නේ නැත්තේ හැබැයි ඒක මම දන්නේ කැප්ටන් තමයි ඩිසිෂන් එක ගත්තේ විදු යු කැන් ආස්ක් යුවර් ක්වෙස්චන් චරිත් මල්ලී සුබපතුම වාගේ අර්ධ ශතකයට මේ දැන් රාත්‍රී කාලේ පින්නත් එක්ක පන්දු ග්‍රිප් කරන්න අපහසුතාවයක් තිබුණද දැන් අවස්ථා දෙකේම අපි ටොස් එක දිනලා ඇයි බෝල් කරන්න තීරණය කළේ සමහරවිට ඇයි බැට් කරන්න තීරණය කළේ මුලින් නෑ මේ දවස් ටික ඇතර බැලුවම පින්නක් තිබුණේ නෑ පින්නක් නැතිම තරම් බෝල් එහෙම කිසිමවත් තදගතියක් තිබුණේ නෑ බැට් කරන්න තීරණය කරේ සාමාන්‍යයෙන් අපි මුලින් ටෝටල් එකක් දාලා ඒක ඩිෆෙන්ඩ් කරන එක තමයි සාමාන්‍යයෙන් ඉස්සරහම කරන්න පුළුවන් කරන්නේ සාමාන්‍යයෙන් ඒ නිසා තමයි අපි මුලින් බැට් කරලා හොඳ ටෝටල් එකක් දාන්න දාලා අපි ඒක කරන්න හැදුවේ අපි සාර්ථක වුණා මුලින් දිගේ කියන්නේ ඕවර් 25ක් 44 වෙනකම් අපි සාර්ථක වුණා ඊට පස්සේ තමයි අපේ ටික ටික මැච් එක ගියේ දවිත් you can ask your question චරිත් මේ වගේ පරාජයක් අවසාන පාර්ට්නර්ෂිප් එකෙන් අතුරු පරාජය කණ්ඩායමක් ලෙස ඒ කියන්නේ තරුණ කණ්ඩායමක් ලෙස කොච්චර වේදනාවක් එනවද මේ වගේ අවස්ථාවක තරගයක් පරාජය වීම නෝ ගොඩක් ඉමෝෂනල් ඉතින් ටීම් එකේ මෙම්බර්ස්ලා කෝචස්ලා හැමෝම ඉමෝෂනල් ඉතින් මොකද අපි තරුණ කණ්ඩායමක් අපි ජයග්‍රහණ බලාපොරොත්තුෙන් ජයග්‍රහණ අඩුවෙන් ලැබු කණ්ඩායමක් මෑත කාලේ ඉතින් අපි උත්සාහ කරන්නේ කොහොම හරි රට වෙනුවෙන් ක්‍රීඩා කරලා දකින්නේ තේ හැමෝම හොඳ උත්සාහයක් දරුවා හැමෝම එකතුලා නමුත් අවාසනාවකට දිනන්න බැරුණා ඉතින් අන්තිම ඕවර එකක මැච් එක ගියා ඉතින් ඒක නිසා පොඩ්ඩක් දුකයි ඉතන ඉස්සරහට තා හොඳට කණ්ඩායමත් එක්ක ක්‍රීඩා කරලා රට වෙනුවෙන් ජයග්‍රහණ අරන්ගෙන පුළුවන් මේකේ දරුෂ්කා රවින්ද ගෝ හෙඩ් විත් යෝර් ක්වෙස්චන් චරිත් මුලින්ම සුබපතන ඔබගේ අර්ධ ශතකයේ මංගල අර්ධ ශතකයට ඒ වගේම මේ දැන් අපි දැක්කා ශ්‍රී ලංකා පන්දු රැකීම අංශයෙන් යම් යම් දුර්වලතාවයන් තිබුණා හතරේ පාර හතරක් විතර මං හිතන්නේ අපේ අතින් ගිලී ගියා මේක තරඟයට කොච්චර බලපෑවද ඔයා හිතන විදිහට මොකද්ද ශ්‍රී ලංකා කණ්ඩායමට කොතනදී වැරදුනේ මේ තරඟයේදී නෑ පසුපස බලද්දි මං හිතන්නේ ෆීල්ඩ් එකෙත් මිස්ටේක්ස් එකක් මං හිතන්නේ හැයකට වැඩි අලක් උතර අපි අතින් දුන්නා ඒ වගේ යදා ගන්නව නම් හැබැයි ඊටමතරව නම්බර 8යි 9යි බැට්ස්මන්ලා ඇවිල්ලා හම් අන්දුර පාර දෙනවා කියන්නේ ඉතින් අපි බෝලර්ස්ලා වශයෙන් අපි තව ටිකක් ඉගෙන ගන්න වෙනවා කොහොමද ඒගොල්ලෝ හසුරවන්නේ කොහොමද ඒගොල්ලොත් එක්ක ඒගොල්ලෝ බෝල් ගන්න කියන එක ඉතින් අන්න කණ්ඩායමක් ඉදිරිය මේ හොඳ ඇත්තකින්මක් දකින්න විදිහට ඉස්සරහට උත්සාහ කරලා අපිට තරඟ දිනන්න පුළුවන් කියන මානසිකත්වයක් තියෙනවා Davinder, you can ask a question.
ජමින්ද සර් තෝ මේ අර්ධ සර් දැන් එනවාද හෙලෝ එනවාද එනවා ඔව් චරිත ඔබේ අර්ධ සතකයට සුබ පැතුම් කියන 40 වෙනි ඕවරේ වෙනකොට තරඟයේ බොහෝ වෙලාවට ශ්‍රී ලංකාව පැත්තට ගොඩක් වාසිදායක තත්ත්වයක් වෙලා තිබුණේ. ඒ වෙනකොට ඔගලන් පන්දු යවන්නන් හැටියට ඇතුලේ මොනවද කතා කරමින් හිටියේ? නෑ, ඇත්තට මේ වෙලාවේ ගොඩක් ටිකක් පස්සර අදින කියලා කතා කරේ. මොකද රේට් එක ඒගොල්ලෝගේ රික්වයර්ඩ් රේට් එක වැඩි කරගන්න තමයි අපි අදහස් කරේ. අපි ඩොල් දාලා හැබැයි ඒගොල්ලෝ ඇත්තටම සාර්ථකුනේ. ඒගොල්ලෝ වනිදුර කඩලු දුන්නා ඊට පස්සේ. වනිදුර ඩිෆෙන්සිව් ක්‍රීඩා කරලා අනිත් පැයට ලකුණු ලබා ගන්න ඒක ප්ලෑන් එකක් හැදුවා. ප්ලෑන් එකක් ගැහුවා. ඉතින් ඒක සාර්ථක වුණා ඒගොල්ලෝ. ඒක තමයි මම දකින විදිහට වනිදුර ඒගොල්ලෝ ලකුණු ගන්න ගියා නම් ඒගොල්ලෝ සමහර තරගේ පරාජය වෙන තිබ්බ. හැබැයි ඒගොල්ලෝ ප්ලෑන් එකේ වෙලාව වැඩ කරා. ඉතින් අනිත් බෝරස්ලා අපි කතා කරලා ටිකට් එකක් ගන්න කොහොමද කියන එක අපි ඉගෙන ගන්න උත්සාහ කළා. ටාස්ක් Andrew, you can ask your question. Charit, hitena the me e velave almegalu al crease ekata aluthen aapu velave tiktak wedi attack karanne thibuna kiyala wanindu e vele dala ema dan hitena ඇත්තම කතාව ඉතින් මැච් එක පැරදුනාට පස්සේ අපිට ගොඩක් දේවල් හිතෙනවා. සාමාන්‍යයෙන් තත්ත්වනේ ගත්තත් ටීම් එක වශයෙන් ගත්තත් අපි ගොඩක් දේවල් කතා කරනවා. මේ මුණා නම් හොඳයි, මේ මුණා නම් හොඳයි කියලා. නමුත් ඒ වෙලාව ගන්න තීරණ ඉතින් කණ්ඩායම එකතු වෙලා ගන්න. හැබැයි පස්සේ හිතෙනවා අපිට මෙහෙම කරා නම් හොඳයි කියලා. ඉතින් එහෙම බැලුවොත් එහෙම දෙයක්ත් හිතෙනවා. නමුත් කරපු දේ හොඳයි කියලාත් හිතෙනවා ඉතින්. ඒක තමයි ඇත්ත කතාව. With that we are ending the briefing. Thank you very much, Charit. Okay. Thank you.